ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් නිදහස් වෙද්දී තවත් ප්‍රදේශ කිහිපයකට හුදකලාව කොරෝනා මරණ ලැයිස්තුව 191ක් වෙද්දී ඊයේ රෝගීන් වැඩිම පිරිස කොළඹින් ආයුධ පින්පන්න යද්දී පලා යාමට තත්කල සැකකරු පොලිස් වෙඩිපහරින් මරුට ආණ්ඩු පක්ෂ විශේෂ කණ්ඩායම් රැස්වීමක් පස්වරුවේ අවන්හලක ඉපැදී මිය යන්න ප්‍රාර්ථනා කරමින් කීකැයූ ෂෙල්ටන් අවසන් ගමන් යයි ඇමරිකාවේ කොරෝනා සහන පැකේජයට ජනපති ට්‍රම්ප් ගෙන් අත්සන් මුලින්ම දේශීය පුවත් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 674 දිනකු මෙරටින් වාර්තා වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා මේ අතර කොරෝනා ආසාදිතින් සිව් දිනකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගියා ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 674 දිනකින් 668 දිනකම දේශීය හඳුනාගත් පුද්ගලයන් 6 දිනකෝ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 174 අවිස්සාවේලෙන් 26 දිනකෝ මරදාන ප්‍රදේශයෙන් 20 දිනකෝ හා දෙමිටකොඩින් 18 දිනකෝ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා गंपा दिस्ट्रिक्ट आसादित्यान 153 दिनेकु सह कलुतर दिस्ट्रिक्ट 110 दिनेकु वार्ता वुणा अनेकुत् आसादित्यान 230 दिना सेसु दिस्ट्रिक्ट वलिन वार्ता वे तिबेनवा ई दिनेदी बंदनाकार आश्रितव आसादित्यान 55 दिनेकु वार्ता वुणा महर बंदनाकारे 40 दिनेकु मीगमुइन 14 दिनेकु हा वेलिकड बंदनाकारेन एक्कैकु लेसई आसादित्यान वार्ता वे तिबेन्नी कोविड-19 आसादित्यान 4 दिनेकु मियामत समग कोरोना मरण संख्यावद 191 दक्वा इहल किया पिटकोट्टे प्रदेशे पदिंची 66 हेविरिदी पिरिमी पुद्गलेकु होमाकम मूलिकरु हलेदी मिय गोस तिबेनवा एम मरणे सिदुवत्ते पसुगे 26 वेनिदाय रागम प्रदेशे पदिंची वयसवरुदु 75क कांतावकद मुल्लेरियाव मूलिकरु हले प्रतिकार लबमिन सिटियदी पसुगे 26 वेनिदा मिय किया कडवत प्रदेशी पदिंची 78 हेविरिदी कांतावक पसुगे 25 मिय गोस सत्ते मुल्लेरियाव मूलिकरु हले प्रतिकार लबमिन सिटियदी वौनिया प्रदेशी पदिंची 52 हेविरिदी कांतावक अनुराधपुर शिक्षण रोहलेदी पसुगे 26 वेनिदा मिय गोस तिबेनवा अदुदैसन वन विट मिनुवनकोड एंगलुम कमहलहा पैलियकोड मत्स्य वेलिंद संकीर्णेट संबंध कोरोना पोकुरेन वार्तावु समस्त आसादित्यान संख्याव 37338 इन पुत्कल्यान 29943 दिनेकु पूर्ण सुवे लबा रोहलवलिन पिटव गोस तिबेनवा एअनुव मेरठिन वार्तावन कोविड-19 आसादित समस्त संख्याव 41054 8162 दिनेकु रोहलवल प्रतिकार लबनवा 32701 දිනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. බ්‍යතර කටාර්හි සිටි ශ්‍රී ලාංකිකයන් 16 දිනෙකු සෞදි අරාබියේ සිටි 2 දිනෙකු හා ඉන්දියාවේ සිටි 18 දිනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල මේ වන විට රැඳී සිටින සංඛ්‍යාව 5595ක්. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 11060ක් සිදු කර ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. कोविड-19 आसादितव सिटी कांतावक मियामत समग वौन्याव महरोहले वैद्यवरु 11 दिनेकु हिद कार्यमंडली 9 दिनेकु ऐतुलु 76 दिनेकु निरोधायनेट यमु कर तिबेनवा एम कांताव प्रतिकार लबु रोहल वाट्टुवे सिटी रोगीन 46 दिनेकुद निरोधायनेट यमु कल बव वौन्याव पलात सौख्य सेवा अध्यक्ष कार्यालय संधान करनवा कोलंब दिस्ट्रिक्टे पोलिस बल प्रदेश तुनक सह ग्राम सेवा वसम किहिपेक हुदकला तत्वे अदुदैसन पहे सिटैवत केरुणा मे अतर तवत ग्राम सेवा वसम किहिपेक अदुदैसन सिट हुदकला प्रदेश लेस नम केरुणा कोलंब दिस्ट्रिक्टे वेल्लवीदिय किसिलवत्त हा मरदानयान पोलिस वसम वल मेन्म वैकंद हुनुपिटिय मयूरपदेस हल्गावत्त कालीपुल्लवत्त यान ग्राम निधारी वसम वलद वेल्लंपिटिय लक्षंद सेवन निवास योजना क्रमयेद हुदकला भावय अद उदैसन पहे सिटैवत केरुणा
කෙසල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ බටහිර සහ අලුත් කඩේ නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද උදෑසන සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත දෙමටකොඩ ග්‍රෑන්ඩ් පාස් කොටහේන මෝදර අදුරුප්පු විදිය අවිස්සාවෙල්ල සහ කුස්ගම යන පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මකයි. කෑගල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශද හුදකලා තත්ත්වයේ පවතිනවා. ඒ අනුව මේ වන විට දිවෙණි පුරා හුදකලා තත්ත්වයට පත් කර ඇති පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 9ක්. කොළඹ දිස්ත්‍රික්කයේ වනාත මුල්ල 60 වත්ත ෆර්ගසන් පාර දකුණ නසීර් වත්ත දෙමළ වත්ත ගලගෙදර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී කොට්ටාසවලද තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මකයි. ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ටාසයේ මින්නාන විලේගොඩ යකුදාගොඩ අස්ගඟුල උතුර බෝපැත්ත යන ග්‍රාම සේවා වසම් සහ ගොඩකවල ප්‍රදේශීය ලේකම් කොට්ටාසයේ රක්මාන නගරය රක්මාන උතුර රක්මාන දකුණ මස් එඹුල සහ කොට්ටල යන ග්‍රාම නිලධාරී කොට්ටාසද ඊයේ දිනේ හුදකලා කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ වත්ත පෑලියගොඩ මීගහ වත්ත හිරිපිටිය නිදහස් මාවත දකුණ දුවේ වත්ත රෝහණ විහාර මාවත වෙඩිකන්ද වාරණ පන්සල පාර කන්තොට පාර හීද්‍රා මාවත කුමාරි මුල්ල නිල්ලිගහ වත්ත පූර්ණකොටුව වත්ත ශ්‍රී ජයන්ති මාවත යන ග්‍රාම නිලධාරී කොට්ටාස මෙන්ම තල්දුව එම්සී නිවාස සංකීර්ණයේද හුදකලා තත්ත්වයේ පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම නැගෙනහිර අටලුගම බටහිර එපිටමුල්ල බෝගහවත්ත කොරවල ගල්ගේ මණ්ඩිය බමුණුමුල්ල වේගන්ගල්ල බටහිර වේගන්ගල්ල නැගෙනහිර මරිකාර් වීදිය කොට්ටවත්ත සහ තොටවත්ත යන ග්‍රාම නිලධාරී වසන්ත පවතින්නේ හුදකලා තත්ත්වයේ. අදාළියම වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධයි බව පොලිසිය පවසනවා. ආයුධ සංගවාති බෝස්ථානයක් පරීක්ෂා කිරීමට රැගෙන යමින් සිටියේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුට වෙඩි තැබූ බවයි පොලිසිය පවසන්නේ. කලගෙඩිහින හල්කම්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය අද අලුයම 3:30 ට පමණ සිදු තිබෙනවා. මේ ගොස් ඇත්තේ වේයන්ගොඩ බැවන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි නමැති 37 හැවිරිදි අය. පැලියකුඩ අපරාධ කොට්ටාසේ රඳවගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ආයුධ සංගවාත තිබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට සැකකරු රැගෙන ගොස් ඇත්තේ. එහිදී පොලිස් රියදුරුගේ ගෙල අත්මාංචු වලින් සිර කිරීමේදී රථයේ මාර්ගෙන් ඉවතට පැන නතර වී ඇති බව පොලිසිය පවසනවා. පලා යාමට තත් කිරීමේදී පොලිසිය තිබූ වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු බතු පිටිවල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා. මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන පොලිසියට තොරතුරු ලබා දුන් පුද්ගලයෙකු කපා කොටා ඔහුගේ පාදයක්ද රැගෙන ගොස් ඊට පසු දිනක එම පාදයේ රැගෙන විත් දමා ගොස් තිබූ බව පොලිසිය පවසනවා. එම සිද්ධීන් බරපතල තුවාල ලැබූ ඔත්තුකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර 100ක පමණ දුරින් පිහිටි පාළු වත්තක තිබී ජීව අත්බොම්බ දෙකක් සහ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සගවා තිබූ කඩු දෙකක් පොලිසිය සොයාගෙන තිබෙනවා. ආණ්ඩු පක්ෂ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී වර්තමාන දේශපාලන තත්ත්වයන් හා නව රජයේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමේ අරමුණෙන් මෙම කණ්ඩායම් රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තයේ යලි නගා සිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීම අද සිට ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ යුක්‍රේන සංචාරකින් පිරිසක් රැගත් යානයක් මත්තල ගුවන්තොටුපළ වෙත අද පස්වරුවේ පැමිණීමට නියමිතයි. ඒ සංචාරකින් 215 දිනකුද රැගෙනයි. අද සිට ලබන ජනවාරි 24 වනදා දක්වා නියාමන ව්‍යාපෘතියක් ලෙස විදෙස් සංචාරකින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති. මාස 9කට පසු සංචාරකින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය යුක්‍රේනයේ සිට අද පස්වරු 2:30ට දිවයිනට ළඟාවීමට නියමිතයි. මේ අතර චෙන්නයි සිට නාවික කාර්ය මණ්ඩලයේ 17 දිනක රැගත් යානයක්ද අද අලුයම මත්තල ගුවන්තොටුපළට ළඟා වුණා. එයා ඉන්ඩිගෝ නම් මෙම යානය යළි චෙන්නයි බලා පියාසර කෙරුණේ එවැනිම මගින් කිහිප දිනකුද රැගෙනයි. ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභවප්‍රාප්ත වුණා. ඒ මහතා අභවප්‍රාප්ත වෙන විට 73 වන වියේ පසු වුණා. 90 දශකයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ඒ මහතා ගීත රසක් මෙරට ගීත ශාස්ත්‍රයට තිළිණ කර තිබෙනවා. ඒ මහතා ගායනා කළ මහසයුරේ ගැඹුරුතියේ මේ දෙවතුරේ අවන්හලකෙපදී දීකනුයන් රත්තරනේ මල්සිනා සමව ඉල්ලා යන ගීත අදටත් ශ්‍රාවක හදවත් තුළ නොමැකී රැඳී තිබෙනවා. සයුරේ ගැඹුරුතියේ ගෙවන ජීවිතේ සන්තාපේ සුකත වුණේ අපේ සිතේ සම්පත් සොයාලා ඔරුවේ නැගිලා අපි වෙරළ බලා පදිමු යා. රෝගාතුර
सिरे शेल्टन मुतुनमगे महता मीकमू रोहले प्रतिकार लभमिन सिटियदी अभाव प्राप्त वुने ए महतागे देह मीकमू कुरन जूट मावते पीटी निवसे तेंपत किरीमट नियमिताई පොලිසිය අතරංගුවටගත් වාහන බැඳුම් කරයක් මත මුදා හැරීමට නීතිමය ප්‍රතිපාදනය ඇති බව ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. අනවශ්‍ය ලෙස පොලිස් ස්ථානවල වාහන ගොඩ ගැසීමෙන් වැළකෙන බවයි ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මේ මහතා කියා සිටියේ. මේවා ගෙනාපු ගමම්ම අදාළ පුද්ගලයන්ට බැඳුම් කරයක් මත මුදා හරින්න ඕනේ කියලා පැහැදිලිව නෛතික ප්‍රතිපාදන තියෙනවා. එහෙනම් ඇයි ඔය පොලිසිය වල ගොඩ ගහලා තියෙන්නේ? යම් පුද්ගලයෙක් හොරකමක් කරලා ඒ පුද්ගලයා වාහනයක ගියා නම් ඒ පුද්ගලයාව අතඩංගුවට අරගෙන ඉදිරිපත් කිරීම බොහොම හරි. නමුත් ඒ පුද්ගලයා ගියේ වාහනේ මොකටද? ওই විදියට ගියොත් එහෙම ඔහු දුම්රියක ගියොත් එහෙම දුම්රියත් අරගෙන එනවා පොලිසිය. ඒ නිසා අපි කියලා තියෙන්නේ මේ පිළිබඳව අධිකරණයේ උනත් ඒ අදාළ පුද්ගලයාට බැඳුම් කරයක් මත මුදා හරින්න දැව ප්‍රවාහනය කරාම ඒ දැව ගෙනිච්ච වාහනය රාජසන්තක වෙන්න ඕනේ කියලා නීතිය තියෙනවා. තව කෙනෙක්ගේ වාහනයක් අරන් ගිහිල්ලා ඒකේ මන් නීති විරෝධී දැව ගෙනිච්චොත් එහෙම මම වාහනේ පැදෙව්වා කියලා ඒ වාහනේ රාජසන්තක කරන්න බෑ. මට වාහනය දුන්නු කෙනාට ඒ ඇවිල්ලා කියන්න පුළුවන් මේ පුද්ගලයා ඇගිල්ලුවේ වෙන රාජකාරියකට යන්න කියලා මේවැනි දෙයකට මම කොහොිටම ඉඩ දීලා නැහැ. ඒ තත්ත්වයේ උඩ මට මේ වාහනේ නැවත ලබා දෙන්න රාජසන්තක කරන්න එපා කියලා. මේක තමයි යුක්ති ධර්මයේ කියන්නේ. එනිසා ලියාපදිංචි ඡායිතකරුට එක බාර දීලා හැම පැත්තෙම ඡායාරූප අරගෙන ඒ වේ කැසි අංකයේ සහ එන්ජින් අංකයේ සටහන් කරගෙන තියාගෙන ඒ වාහන මුදා හැරින්න පුළුවන්. ඒ වාහන මුදා හැරලා අභියාචනයකට යන කරන ඒ වාහනේ ගන්න එපා කියන එක නීතියේ තියෙනවා. ඒ පොතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.